නැමේ මයි සුදුවලිය කියලා මං කියලා නෑ. මං කියලා තියෙන්නේ කවදාකවත් මගේ පළවෙනි දවසේ මං කිව්වේ බුදුන් මතක ඇති කිව්වේ කවදාකවත් අපි ඉඩම් සහ පොලිස් බලතල පලාස බලට මම ඉන්නකම් දෙන්නේ නැහැ, දැනුත් දෙන්නේ නැහැ. නමුත් ඒක අනිවාර්යයෙන්ම අපි තියාගත යුතුයි කියලා. සැරබාලේ වෙලත් නැහැ. ඉතින් මොකද අපි යමක් කිව්වා නම් ඒ සාවරේ දිගටම ඉන්නවා. මගේ ප්‍රතිපත්තියක් හැටියට මේක වෙලා තියෙන්නේ. බොහෝ අය මගෙන් අහනවා පලාස බා අහෝසි කරන්න නැති කියලා. පලාස බා අහෝසි කරන්න මට බෑ. පලාස බා අහෝසි කරන්න ඕන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක බලෙන් මට. නමුත් පලාස බා අහෝසි කළ යුතු කියන ස්ථාවරේ මම ඉන්නේ. ඒක තමයි මම කිව්වේ. ඒකෙන්ද ඒ සරබා ගන්න ඒ ස්ථාවරේ තමයි තාම ඉන්නේ. එතකොට දැන් මේක අපි දන්නවා, මේක අපිට ආවේ අතවශ්‍යම ඉන්දියාවෙන්, ඉන්දු ලංකා කිවිසුමෙන්. හැබැයි ඉන්දු ලංකා කිවිසුමේ කොහොමත් තැනක ඊ මම පාර්ලිමේන්තුවේ කිව්වා කොහොමත් තැනක 13 වෙනි සංශෝධනය ගැන සඳහන් කළා නෑ. 13 වෙනි සංශෝධනය ඇති කළේ ඊට පස්සේ මාස දෙකකට විතර පස්සේ යාජවදන ජනාධිපතිතුමා ඔබතුමා දන්නවා ඇති මන්ජුරු හිල්ටන් එකට ගාල් කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් අස්වීමේ ලියුම් අරගෙන දින නොමැති ඇඳිරි නීතිය දාලා පාර්ලිමේන්තුවට ගියනල තමයි බලහත්කාරයෙන් තමයි මේකට අනුමත කරගත්තේ. ඒකට මුළු රටම විරුද්ධ වුණා. ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක් විරුද්ධ වුණා. ජනතා ප්‍රමුණත් විරුද්ධ වුණා. සියලු දෙනාම විරුද්ධ මත තමයි මේ 13 වෙනි සංශෝධනය ඇත්ත වශයෙන්ම ගෙනාවේ. නමුත් ඉන්දු ලංකා ගිවිසුමේ තියෙනවා යම් යම් කොන්දේසි ඉන්දියාව විසිනුත් පිළිගත කළ යුතු එකක් තමයි, පළවෙනි එකක් තමයි ඊයේ මම පාර්ලිමේන්තුවේ කිව්වා ඉතා පැහැදිලිව. දැන් අර ඇබ්‍රිගේෂන් ඇක්ට් කියලා එකක් තිබ්බා ඉන්දියාවේ. ඒ කියන්නේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තවලට දෙන්න තියෙන ඒ සම්බන්ධයෙන් තියෙන ඒ පනතක් යන කිව්වාම ඒ පනත අහෝසි කළාම බොහෝ රටවල් ඉන්දියාවට විරුද්ධව කතා කළා. ඒත් අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ පිළිබඳව අහුවාම මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වේ මේක ඉන්දියාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. එතන මට ඒකට ඇඟිලි ගහන්න අවශ්‍ය නැහැ කියලා කිව්වා. නමුත් අපි දකිනවා ඉන්දියාවේ ප්‍රයිම මිනිස්ටර් මෝදි අපේ රටේ මේ පුද්ගලික අභ්‍යන්තර ප්‍රශ්නට ඇඟිලි ගහනවා. අපිට මේ පාරත් ඇවිල්ලා අර වර්චුවල් කොන්ෆරන්ස් එකේ කිව්වා 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා. ඒතකොට අපි හිතන්නේ එයා ඒක කියන්නේ ඉන්දු ලංකා ගිවිසුමෙන් එයාට ලැබිලා තියෙන බලය නිසා.